අයිබෝවන් යාලෝ හැමෝටම අද වීඩියෝ එක ඇන්ඩ්‍රොයිඩ් ප්ලේයර් එකක් ගැන ඇන්ඩ්‍රොයිඩ් ප්ලේයර් එකක් කියපුවම සාමාන්‍ය වාහනයක ඕන වාහනයකම තියෙනවා හෙඩ් යුනිට් එකක් එහෙම නැත්නම් M48 මන සිස්ටම් එකක් ඒක අපිට අලුතෙන් දාගන්න පුළුවන්කම ලැබෙනවා වාහනේත් එක එන එක තියෙනවා ඊට අමතරව අපිට ඒක ගලවලා අලුත් එකක් සවි කරගන්න පුළුවන්කම ලැබෙනවා ඉතින් අද කියලා දෙන මේ ඇන්ඩ්‍රොයිඩ් ප්ලේයර් එකෙන් ඕගොල්ලන්ගේ වාහනේ ගොඩක් පරණ එකක් වුණත් ගොඩක් වාහනවල දැනට නවීන වාහනවල තියෙන ෆීචර්ස් ඇඩ් කරගැනීමේ හැකියාව තියෙනවා එතකොට ඔබට ෆ්‍රෙෂ් ලුක් එකක් වාහනෙට ඒ වගේම ෆ්‍රෙෂ් අත්දැකීමක් නැවුම් අත්දැකීමක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා මේ වගේ ප්ලේයර් එකක් සවි කරගත්තාම සාමාන්‍යයෙන් ඇන්ඩ්‍රොයිඩ් ප්ලේයර් කියපහම මේක බ්‍රෑන්ඩඩ් ඒ වගේ එනවා පයනිය වගේ වගේ ඒ වගේම අපිට සෙකන්ඩ් ක්වලිටි එකක් එනවා තමයි චයිනීස් ප්ලේයර් එකක් සවි කරගන්නත් පුළුවන් ගොඩක් ජනප්‍රිය චයිනීස් ඒවා තමයි ඉතින් මම මේ සවි කරලා තියෙන එක චයිනීස් එකක් තමයි ඒක ගැන මම ඉස්සරහා දිවිදුවේ කියන්න මේ වගේ එකක් සාමාන්‍යයෙන් ඔබට ත්‍රී වීලර් එකක් තියෙනවා නම් කා එකක් කැබ් එකක් ආදි කොටගෙන ඇති ඕන වාහනයක සවි කරගැනීමේ හැකියාව තියෙනවා ඒක තමයි ඒකේ විශේෂත්වය සාමාන්‍ය ඩබල් ඩින් එකක් තියෙනවා නම් ඒකේ සවි කරගන්න පුළුවන්කම ලැබෙනවා ඉලෙක්ට්‍රිකල් දාන්න මේවා ඉන්ස්ටෝල් කරන කට්ටිය ඉන්නවා ඒගොල්ලෝ හොඳටම දන්නවා ඒගොල්ලන් කියවනම් ඒක ඉන්ස්ටෝල් කරලා දෙයි ඉතින් මම මට ලැබුණු යූස් එක්ස්පීරියන්ස් එක තමයි ඔයගොල්ලන් එක බෙදා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඔබටත් මේ වගේ එකක් ගන්නව නම් ගොඩක් වැදගත් වෙයි මේ වීඩියෝ එක. ඔබ දන්නවනේ ජපනිස් ඩොමෙස්ටික් මොඩල් JDM මොඩල් කියලා කියන අනේ ඒ වගේ හැම වෙන ප්ලේයර් එකක් දැනට ඔබගේ වාහනේ තියෙනවා නම් ඔයගොල්ලෝ දන්නේ නැති ඔයගොල්ලෝ කොච්චර අපහසුතාවයකට පත් වෙනවාද කියලා. ඒ කියන්නේ ලැන්ග්වේජ් එක තියෙන ගොඩක් වෙලට ජපනිස් තියෙදි ඔයාලට මේ ඒක තේරුම් ගන්න හරි අමාරුයි. ඒ වගේ මේ FM ෆ්‍රීකවෙන්සි එක ගත්තත් ඔබට පාවිච්චි කරන්න හරිම අපහසුයි. නමුත් ඒක රිප්ලේස් කළා මේ වගේ හක් දාගන්න පුළුවන්කම ලැබෙනවා මේක ගොඩක් වටිනවා සාමාන්‍ය මේකේ මිල ගැන කියනවා නම් රුපියල් 25000 ඉඳලා වගේ ගන්න පුළුවන් නෝමල් ක්වොලිටි ඒවා හයි ක්වොලිටි එකකට යද්දී සාමාන්‍යයෙන් 50000 උඩ 75000 දක්වා වගේ ඉහළ මිලකට තමයි යලි වෙන්නේ හැබැයි ඒකේ ඉහළ මිල වගේ මේකේ ඉහළ ක්වොලිටි එකකුත් තියෙනවා කියලා මුලින්ම කියන්න ඕන ඇන්ඩ්‍රොයිඩ් ප්ලේයර් එකක් කියපුවාම ඇන්ඩ්‍රොයිඩ් කියන වචනේම තේරෙනවා තේ මේක ඔපරේටින් සිස්ටම් එක නමින් තමයි මේ හඳුන්වලා තියෙන්නේ. එතකොට ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ඇත්තටම ඇන්ඩ්‍රොයිඩ් ප්ලේයර් එකක් තියෙනවා කියන්නේ ෆෝන් එකක් තියෙනවා වගේ. ෆෝන් එකක් වාහනයට සවි කරා හා සමානයි. මොකද ඇන්ඩ්‍රොයිඩ් OS එකක් තියෙනවා කියන්නේ ඔබට අවශ්‍ය ගොඩක් දේවල් කස්ටමයිස් කරලා කරගන්න පුළුවන් ඇප්ලිකේෂන් දාගන්න පුළුවන්. වාහනේ ස්ටාර්ට් වෙන්න කලින් මේ වගේ තියෙන මේක ප්‍රීමියම් එකකට සවි කරලා තියෙන්නේ. ඔබගේ වාහනයට අදාළවත් මෙන්න මේවා වෙනස් කළා මේ ෆ්‍රේම් ගන්න පුළුවන්කම ලැබෙනවා මේ පේනවා දින සමහර අඟල 9ක වගේ ස්ක්‍රීන් එකක් තියෙනවා ඊට වඩා මේ ලොකු ඒවත් ඕනනම් එනවා ගන්න පුළුවන්කම තියෙනවා ඉතින් මේක ගැන කියද්දී ස්ටාර්ට් කරලා පෙන්නන්නම් මම ස්ටාර්ට් කරද්දී මම ෆාස්ට් ෆෝවර්ඩ් කරන්නේ නැහැ මෙන්න මේ වගේ තාම ඔන්න උන්නේ ටික වෙලාවක් ගිහින් තමයි ඔන් වෙන්නේ මෙන්න මේ වගේ ලුක් එකක් තියෙන්නේ මේ ලුක් එක වෙනස් කරන්න පුළුවන් තීම් දාන්න පුළුවන්කම ලැබෙනවා දැන් තියෙන තීම් එක නෙමෙයි අපිට පස්සේ ඕන තීම් වෙනස් කරගන්න පුළුවන්කම ලැබෙනවා උදාහරණයක් විදිහට මෙන්න මෙතන තීම් එකට ගියා නම් මේ වෙනස් කරගන්න පුළුවන් මගේ මේ නෙට්වර්ක් එකට දැන් කනෙක්ට් වෙලා තියෙනවා මම ඒක කියනන් ඉස්සරහදී මෙන්න මේ වගේ තීම්ස් ගොඩක් තියෙනවා අපිට මේ කැමති එකක් දාගන්න පුළුවන්කම තියෙනවා මේක ඇත්තටම මෙන්න මෙහෙම තීම්ස් තියෙනවා මේවා සමහර ඒවා පේඩ් ඒවා මේ බලන්න හරි ලස්සන තීම්ස් ගන්න පුළුවන් මම ඩවුන්ලෝඩ් කරලා තියෙනවා මෙතන තුනක් ඒ තිබ්බ මේ පළවෙනි එක තමයි ඔයගොල්ලෝ දැක්කේ මෙන්න මේකකටම මේකකට වගේ මාරු කරගන්න පුළුවන් මෙන්න මේකත් මම කැමති එකක් මේ කූල් පර්පල් කියන එක මේක යූස් කරමු අපි මේක ස්විච් වෙනවා පේන සාමාන්‍ය වෙලාවක් යනවා එතකොට ඉස්සරහා තියෙන මෙන්න මේවා රේඩු එක මෙතන වාහන යන ස්පීඩ් එක යද්දි තියෙන එක ඒ වගේම මෙතන හොරලොසු බලා ගන්න පුළුවන්කම ලැබෙනවා මම කියපු විදිහට මේක වාහනයකට ෆෝන් එකක් සවි කරා වගේ ඒතකොට කනෙක්ෂන් එකක් තියෙන්න එපේ මම ඒක පෙන්වන්නම් සෙටින්ස් වලින් ගිහිල්ලා මෙතන මෙන්න මේ හෝම් බටන් එක ප්‍රෙස් කරලා යන්න පුළුවන් නැත්නම් මෙන්න මෙතනින් සෙටින්ස් වල ගිහින් බලන්න මේ නෙට්වර්ක් එක කනෙක් කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ වාහනේ ඔයගොල්ලෝ දන්නවනේ හොට්ස්පොට් එකක් කියන එක. ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ෆෝන් එකේ තියෙන එක මේකත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. ඒක වැදගත්. පළවෙනිම මේක කරගන්න වෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පෝටබල් Wi-Fi රවුටර් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේක කනෙක්ට් වෙලා තියෙන්නේ. Apple iPhone එකක් තියෙනවා නම් සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා ඒක පොඩ්ඩක් slow මේකත් එක්ක කනෙක්ට් වෙදි එක කියන්නම ඕන. මම වාහනේ මේ තියෙන ප්ලේයර් එකේ ස්පෙක් එක පොඩ්ඩක් කියනනම් මේ සිස්ටම් වල ඇන්ඩ්‍රොයිඩ් විදිහම තමයි තියෙන්නේ මේ about device එකේ තියෙනවා මෙන්න මේක තියෙන ඇන්ඩ්‍රොයිඩ් version 10 එක මේකේ පේනවා ඇති memory එක තියෙන්නේ 1GB හිඳ තමයි මේක ටිකක් slow සාමාන්‍ය මේක 4GB වගේ උඩ තියෙනවා නම් ගොඩක් හොඳයි මේක internal memory එකකුත් තියෙනවා 10GB ඒ වගේම මේ EMI number එකක් එහෙම බලා ගන්න පුළුවන්කම ලැබෙනවා මේක මේ quad core processor එකක් ඒ කියන්නේ quad core T3P1 කියන එක තමයි මෙන්න මේක මේකේ processing පාවා එක පොඩ්ඩක් මදි කියන එක තමයි මට තේරුණේ පාවිච්චි කරද්දී අපි ආපහු මුලට යමු මෙන්න මේ home button එක press කරනවා මුලට එනවා මෙන්න මේකේ application එක press කරපුවා මෙන්න මේ වගේ
ලේයරකට යනවා. මේක අර මම කිව්ව දෙයට තීම් වෙනස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේකේ තියෙන වැදගත් කොටස් ටිකක් මම කියන්න. මේකේ මම ආසම එක තමයි මේකේ තියෙන නැවිගේෂන්ස්. කැලින්ම Android නිසා Google Map එක තමයි ලෝඩ් වෙන්නේ. මෙන්න මේ වගේ ලෝඩ් වෙනවා. සාමාන්‍ය ඔබට කොහේ හරි යනවා නම් ඉතාමත් පහසෙන් මේකේ ප්ලේයර් එක නැවිගේෂන් සිස්ටම් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේක ලෝඩ් වෙද්දී ඇත්තටම ස්ලෝ, ටිකක් ස්ලෝ. ඒක මම දැක්ක විශේෂ කාරණයක්. ඒ කියන්නේ හොඳම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තිබ්බත් ස්ලෝ. මොකද මේ ප්‍රොසෙසින් පවර් එක පොඩ්ඩක් මේකට ගන්න හින්දා මේකේ අඩු නිසා සහ RAM එක අඩු නිසා ඒක වෙන්නේ. නමුත් ටිකක් වෙලා යද්දි ඒක හරියනවා. ඒ වෙනුවට පේනවා ඇති මේ ටච් ඉන්පුට් එහෙම ඔබට දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම කියනවනේ මේ ටච් ඉන්පුට් ගොඩාක් හොඳ නෑ මේකේ. සාමාන්‍ය ක්වොලිටි එකක් තමයි තියෙන්නේ. ඒකත් කියන්න ඕන. ටිකක් ලැග් එකක් තියෙනවා. ඒ ලැග් එකට පුරුදු වෙනවා හැබැයි. දැන් අපි හිතමු මේකේ නැවිගේෂන්ස් යන්න පුළුවන් ඕන විදිහකට. මම ඇත්තටම ගිහිල්ලා බලගත් තියෙනවා. අපි නිකන් හිතමු කොළඹ යන්න ඕනේ කියලා. නෝරින්දලා කොළඹෝ යනවනම් මෙන්න මේ වගේ ලෝඩ් වෙනවා. වලර පේනවා ඇති ප්‍රොඩක් ස්ලෝ. ඒක තියෙනවා මේ මේ වෙලේ තියෙන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක මගේ හොඳ ස්පීඩ් කනෙක්ෂන් එකක් තියෙනවා. ඒ වුණාට ස්ලෝ. මේකේ ඩිරෙක්ෂන්ස් අපිට ගන්න පුළුවන්. අර දැක රූට් කැල්කියුලේෂන් කරන්න එහෙම පොඩි වෙලාවක් ගන්නවා සාමාන්‍ය ෆෝන් එකට වඩා. ඒ හැබැයි ඉතින් ඒක පාර අයිනේ නවත්තලා තියලා මේක කරන එක තමයි හොඳ. යන ගමන් කරන්න එපා. අපි මෙතන ස්ටාර්ට් කරොත් මම පොඩ්ඩක් හිමීර තමයි ලෝඩ් වෙන්නේ. ඒ වගේම ඔෆ්ලයින් මැප් එක ඔයගොල්ලන් මේකේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක දාලා තියෙනවා නම් ගොඩක් හොඳයි. මෙන්න මේ ස්ලෝනස් එක තමයි චූටි අඩුපාඩුව තියෙනවා. මම ඒකයි කිව්වේ පාර අයිනේ නවත්තලා මේක ලෝඩ් කරගන්න. ලෝඩ් කරාට පස්සේ හොඳට යනවා. ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා. මේ විදිහට යනවා. මේක අපිට සද්දෙත් වැඩි කරගන්න පුළුවන්. මේක වොයිස් ගයිඩන්ස් එකක් පෙන්නනවා. West on Sirimalwada Amanagama Metawala Road for Gamawala Road. Continue on Sirimalwada Amanagama Metawala Road for 1.5 kilometers. You're back online. You are on the fastest route. You should reach your destination by 9:36 p.m. Accuracy එක ගැන කියනවනම් හරියටම හොඳටම හොඳයි. මොකද මේකේ external GPS antenna එකක් included වෙනවා. ඒ වගේම මේක external dash cam එකකුත් include වෙනවා. මම මේ වගේනේ ඉස්සරහෙදි කියන්න. මේ විදිහට තමයි එතකොට මේකේ තියෙන්නේ. Google Map එක පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් හොඳයි. ඒ වගේම කියනවනේ වෙලාවකට මේක stuck වෙලා මේ app එක restart කරන්න හැමත් වෙනවා. අර ඒක තමයි Chinese ඒ වගේ සහ මේ වගේ speed එක අඩු වෙච්චාම තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒක වැඩි ගණන් ගන්න නැතුව පාවිච්චි කරන්න පුළුවන්කම ලැබෙනවා. අර මම කියපු විදිහට ඊළඟට මම කැමති එක තමයි මේකේ මේකේ තියෙන මේ traffic safety කියලා මේක app එකක්. මේක දාගන්න පුළුවන්. මේකත් එක්ක dash cam එකක් ඔබට ලැබෙනවා. dash cam එකක් ලැබෙනවා. එතකොට මේ ඒ dash cam එක තමයි මේ පෙන්වන්නේ. මේක ඩෑෂ් කැම් එක වෙනම රෙකෝඩ් වෙනවා. ඒ රෙකෝඩ් වෙන එක අපිට මෙතනින් බලන්න පුළුවන්. යන ගමන් රෙකෝඩ් වෙනවා. ඊට අමතරව අපිට මේ කලින් ගියපුවා ඕනනම් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මෙතන ප්ලේබැක් එකට ගියපහම මෙන්න මේ වගේ පරණ රෙකෝඩ් වෙච්ච ඒවා බලන්න පුළුවන්කම ලැබෙනවා. මේ තියෙන මම ඊරෑ ගියපු එකක්. මෙන්න මේ වගේ බලන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ඔයාලට මේක වැදගත් නම් මෙතනින් ලොක් කරගන්නත් පුළුවන්කම ලැබෙනවා. මේකත් මම මේ ෆීචර්ස් හොඳටම තියෙන මේවා මේ ප්ලේයර් එකේ මම දැකපු මේ ලස්සනම මේක නේ ෆේවරිට් ෆීචර් එකක් මේක. මේක ඕනනම් මෙතන ලොක් කරලා අපිට තියාගන්න පුළුවන්කම ලැබෙනවා. යන ගමන් ලයිව් බලන්නත් පුළුවන්කම තියෙනවා. හැබැයි ඒවා හරි ලැගි ටිකක් ස්ලෝ තමයි යන්නේ. මේක තමයි මම දෙවෙනියට කැමතිම ෆීචර් එක මේකේ. මේක රේඩියෝ එකට ගේපහම රේඩියෝ එකත් ගොඩක් හොඳයි. ඒ කියන්නේ මේ සියල්ලම මේ ෆ්‍රීකවන්සි තියෙනවා. රේන්ජ් එකම බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ගොඩාක් හොඳ නැහැ රේඩියෝ එකේ මේ සිග්නල් අහුවෙන එක. සාමාන්‍යයෙන් පොඩ්ඩක් ස්ලෝ තමයි අහුවෙන්නේ. ඔන්න ඔය වගේ. ඒ වගේම සවුන්ඩ් ක්වොලිටි එක ගැන කියනවා නම් මම දැන් දාලා පෙන්නන්නේ සවුන්ඩ් ක්වොලිටි එක ගොඩක් හොඳයි. හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් අර වාහනයේ තියෙන ස්පීකර් සිස්ටම් එකත් එක්ක යන නිසා හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් බලා ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ තමයි තියෙන්නේ. ඊපස් මේක අර মালටි ටාස්කින් නිසා දැන් අපි ඕපන් කරපුවා මෙන්න මෙතන ප්‍රෙස් කරා නම් බලා ගන්න පුළුවන්. දැන් මම රේඩියෝ එක ඕන් කරා, සෙටින්ස් වලට ගියා, ඊට පස්සේ මේ ට්‍රැෆික් එක ගත්තා, ඊට පස්සේ මැප් වලට ගියා. මේ ඔක්කොම මේකේ ලෝඩ් වෙලා තියෙනවා. ඒ ටික බලා ගන්න පුළුවන් කරගෙන ඕන නම් මෙතනින් ක්ලියර් කරලා දාන්නත් පුළුවන්. එතකොට ඊට පස්සේ මේකේ තියෙන හොඳ ලස්සන ෆීචර් එකක් තමයි මේකේ තියෙන YouTube එක. YouTube එකත් ෂොක්. YouTube එක
ඊළඟ ෆීච එක මම කැමතිම යන ගමන් කොහරි නවත්තලා තියෙද්දි පොඩ්ඩක් වෙහෙසන ඉවර ගන්න YouTube එකේ වීඩියෝ බලන්න පුළුවන් අර කීප විදිහට ඔයගොල්ලෝගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක මේකත් එක්ක ෂෙයා කරගත්තා නම් මෙන්න මේ විදිහට එනවා අපි බලමු මේක Google Android player එකක් ඉඳලා ඔයාගේ Google මේ account එක මේකට link කරගන්න පුළුවන්කම ලැබෙනවා ඊට අමතරව මේකේ voice commands ආදියක් තියෙනවා මම ඒව ගැන කියන්න යන්නේ ඒවත් හොඳට දෙනවා මේකේ ඉස්සරවම ටිකක් slow නමුත් ඊට පස්සේ load වුණාට පස්සේ හොඳට යනවා මම අර කලිනුත් කිව්වේ මේක load වෙනකම් පොඩි case එකක් තියෙනවා ඊට පස්සේ හොඳට මෙන්න මේ වගේ තියෙනවා දැන් උදාහරණයක් විදිහට අපි බලන්න උත්සාහ කරමු එක video එකක් මගේ එකක් බලමුකෝ ඔයගේ කැර කියලා එහෙම තමයි එන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකයි සහ මේකේ ප්‍රොසෙසින් පවර් එක ටිකක් අඩු නිසා ටිකක් slow තමයි load වෙන්නේ. පේනවාද ටිකක් අඩුපාඩුවක් තියෙනවා. දැන් නමුත් මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේක full screen දාලා බලන්න පුළුවන්. දැන් resolutions තියෙන්නේ අඩු වෙන ටිකක් එක හදන්න පුළුවන්. අපි දාමු පොඩ්ඩක් resolution ටිකක් වැඩි කරලා නිකන් 480 වගේ. සාමාන්‍ය මේ වගේ display එකකට මම හිතන 480 වගේ තිබ්බනම් හොඳ ගණන් කියලා තමයි මට හිතෙන්නේ. මේ වගේ YouTube එකේ මොන හරි වීඩියෝ එකක් බලන්න පුළුවන්කම තියෙනවා ඉතාමත් පහසුවෙන්. මෙන්න මේ වගේ හොඳ quality එකක් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේක mute කරන්න පුළුවන් මේ power button එක බලලා. මෙන්න මේ වගේ තමයි YouTube එක තියෙන්නේ. එතකොට මේ අතර පේනවාද හොඳ quality එකක් තියෙනවා display එක. ඒ කියන්නේ resolution type එකෙන් පොඩි blur ගතියක් තියෙනවා. ඒනට නරක නෑ. ගොඩක් හොඳයි. මේ දැන් 480p එක මේක player එකේනේ. ඒ වගේම ඔබට මොන හරි ඔබගේ videos තියෙනවා නම් pen එක දාලා බලන්න පුළුවන්කම ලැබෙනවා ඒ වගේම සින්දු එහෙම අහන්න පුළුවන්කමත් ලැබෙනවා ඒවා ඉතින් සාමාන්‍ය වගේ තියෙන හින්දා මම වැඩි කියන්න යන්නේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ මේක ප්‍රෙස් කරනවා අපව සවුන්ඩ්ස් එනවා ඊට පස්සේ සවුන්ඩ්ස් ක්වොලිටි එකත් මම පෙන්වන්න පේනවාද සර්ච් කරද්දීම චූටි වෙලාවක් යනවා අපි මම no copyright sound එකක් ප්ලේ කරලා පෙන්වන්න So fucking games and till it is and toss me out now It did me අනේ ඒ වගේ තමයි සවුන්ඩ් තියෙන. පේනවාද? ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා. එනකොට සවුන්ඩ්ස් හොඳයි. සාමාන්‍ය ඩිස්ප්ලේ ක්වොලිටි එකට එහෙම නැත්නම් වීඩියෝ ක්වොලිටි එකත් හොඳට පේනවා. YouTube එක හොඳට යූස් කරන්න පුළුවන් මේ ප්ලේයර් එක ඔයගොල්ලෝ ගත්තොත්. එතකොට තව කියනවා නම් ඊට අමතරව මම කිව්ව විදිහට වීඩියෝ, රේඩියෝ එක, මියුසික්ස් තියෙනවා. ඒ වගේම රේඩියෝ එකත් ගොඩක් හොඳයි. ඒ වගේම තව පුංචි පුංචි ඇප්ලිකේෂන්ස් තියෙනවා අපිට ඒවා පාවිච්චි කරන්න පුළුවන්. මම ඒවා මේ වෙන වෙනම කියන්න උත්සාහ කරන්නේ අර Play Store එක තියෙනවා. Play Store එකට ගිහිල්ලා අපිට ඕන ඇප් එකක් මේකට ගැලපෙන එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉන්ටර්නල් මෙමරි එකක් තියෙන නිසාවෙන් මෙන්න මේ විදිහට තියෙන්නේ. කැමති ඒවා දාගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේකේ මේ CD හෝ DVD ප්ලේ කරන්න ලැබෙන්නේ නැහැ. ඊට අමතරව මේකේ සෙටින් වීල් කියලා තියෙනවා. ඒ කියන්නේ මේ ස්ටීරින් වීල් එකේ කන්ට්‍රෝල් ටික අපිට මේකට configure කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ මේ phone link කියලා තියෙනවා. මේකත් හොඳ feature එකක්. ඒ කියන්නේ ඔයාගේ තියෙන Android device එක හරි Apple device එක හරි මේකට connect කරනවා. මගේ මේ iPhone එක දැන් තියෙන්නේ මම iPhone එක මේකට connect කරනනම් iPhone Wi-Fi දාලා මේ click කරපුවාම එන්න මේකේ එනවා මේ AirPlay කියන එක play කරනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන පෙන්නවා දැන් මේ phone link එක. මේ click කරපුවාම මගේ තියෙන display එක මේකට යනවා. චූටි වෙලාවක් යනවා එනකොට මේ හොඳට වැඩ කරනවා. අන්න බලන්න දැන් ගියා. ඊට පස්සේ දැන් මේ මගේ මේ phone එක තනි කරම මේකේ බලා ගන්න පුළුවන්කම තිබෙනවා මෙන්න මේ විදිහට. දැන් ඔයාලට මම මගේ tab එක connect කරලා පෙන්නනම් එතකොට අර විදිහටම මේකේ මේ මෙන්න මේ තියෙන app එකට ගිහිල්ලා Android Wi-Fi කියන එක press කරාම මෙන්න මේකට දාගන්න පුළුවන්. මේකේ app එකක් තියෙනවා මේ මෙන්න මේ app එක දාගන්නත් වෙනවා ඔයාලට. ඒ app එක දාපුවාම මෙයා ඒක මෙන්න මේකට ගන්නවා මෙතන start කරපුවාම මේ මේ screen එක mirror වෙනවා මෙතන මේක දැන් පේනවා ඇති දැන් තියෙන්නේ Android Auto කියන එක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා ඔයාලට පේනවාද මෙන්න මේ වගේ මේ වෙලාවකට මේ player එක stuck වෙනවා ඒ කියන්නේ මේ app එක දැන් stuck වුණා ඒක ඉතින් කරන්න දෙයක් නැහැ ඒ වගේ අවස්ථා තියෙනවා ඊට පස්සේ අපිට ආපහු app එක install කරනවා මේක app එකේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් player එකේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් ඒ වගේ නෙවෙයි වැඩි හිතන්න එපා Android වල තියෙන විදිහට මෙන්න මෙහෙම swipe කරපහම මේ උඩ තියෙන options ගන්න පුළුවන් reverse එකට දාපහම reverse camera එක මෙන්න මෙහෙම තියෙනවා
ඉවස් කැමරා එක පේනවා ඇති. සාමාන්‍ය අපිට ඉන්බිල්ට් කැමරා එකක් දාගන්න පුළුවන් නැත්නම් තර්ඩ් පාටි එකක් දාගන්න පුළුවන්. ඔන්න ඔය වගේ තමයි තියෙන්නේ. දැන් මේකේ තියෙන කෙනා ටිකක් ක්වොලිටි එකක් තියෙන්නේ. හොඳට පේනවා ඇති. ඒ වගේම අපිට මේ ඩිස්ප්ලේ එක ඇතුලේ මේ සෙටින්ග්ස් වලින් මේ වෙනස් කරගන්න පුළුවන් මේ කලර් කොහොමද තියෙන්නේ කියලා. ඒ වගේම සෙටින්ග්ස් ඇතුලේ මෙන්න මේ තියෙන මේ ෆ්‍රේම් එහෙම නැත්නම් ගයිඩ් ලයින් වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. ඔය වගේ තමයි තියෙන රිවර්ස් කැමරා එකේ. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා කැමරා එකේ ක්වොලිටි එක එක්ක. ඒතොර මේක මේ විදිහට බලා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔයාලට හොඳ අදහසක් එන්න ඇති මොකද්ද මේ Android player එකක් කියන්නේ සහ කොයි වගේද කියලා. ඒතොර සාරාංශයක් මම කියනවනම් මේක තර්ඩ් පාටි එකක් නිසා එහෙම නැත්නම් චයිනීස් එකක් හින්දා මේක ගොඩාක් හොඳ නැහැ. ඒ කියන්නේ පොඩි ප්‍රශ්න තිබ්බා. ඒක ඉවසීමෙන් පාවිච්චි කරන්න පුළුවන් නම් මේක හොඳයි. අර මම කිය විදිහට වාහනෙට නැවුම් ෆීචර්ස් ගොඩක් එකතු කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ දකින්න ඇති ගොඩක් ඇඩ් වෙලා තියෙනවා. ඒතකොට බ්‍රෑන්ඩඩ් එකක්ම ගන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. මේ වගේ එකකුත් ඉතින් ලොකු අවුලක් නැහැ. ඉතින් පොඩ්ඩක් ස්ලෝ වෙන එක වැඩි හිතන්න නැතුව ඉන්නවනම් මොකද මේක ඉන්බිල්ට් එනේ අනිවාර්යයෙන්ම ස්ලෝ සහ කිසිම ෆීචර් එකක් හරියට නැහැ. එතකොට එහෙන් බලපුවම මේක හොඳයි. ඉතින් අවුලක් නැහැ. දැන් මාස 3ක් කර පාවිච්චි කරනවා. මට හිතෙන්නේ තව කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි. තමන්ගේ වාහනෙට ගැලපෙන එකක් එහෙම ඉන්ස්ටෝල් කරලා බලන්න පොඩ්ඩක් එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඉතින් මම ගිහිල්ලා එන්නම් සිළු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.